The Business News. தரகுகாரி வெலதுபொலி ஒபே வியாபாரய கொதெனத வியாபாரிக லோகே சரிசரன்ன சதியே தினவல சவச 5:25ට ஜாதிக குவர்மிட்டுலிய அஹன்ன The Business News. Continental විශේෂිත ටයර් නිෂ්පාදනය තවදුරටත් ඉහළ නංවයි. වසර 15ක පමණ කාලයක් විවිධ කාර්මික හා කෘෂි වාහන සඳහා අවශ්‍ය ඝන ටයර් නිෂ්පාදනයේ නිරත Continental සමගම තම ආයෝජනයන් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා දිවිසුම් ගත වී ඇත. ඒ අනුව යුරෝ මිලියන 13ක ආයෝජනයක් මත කළුතර ප්‍රදේශයේ නවීන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කර ඇත. මෙමගින් නව රැකියා අවස්ථා 200ක් පමණ ජනිත වනු ඇතැයි ඔවුන් සඳහන් කරයි. දිවිසුම් රත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරකුඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු වී ඇත. Continental සමාගම විශේෂිත ටයර් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක බෙලදපළ වෙනුවෙන් නිෂ්පාදනය කරයි. කෘෂි කාර්මික පස් ප්‍රවාහන සහ වරාය ඇතුළත මෙහෙයුම් වාහන සඳහා භාවිත කරන ඝන ටයර් සහ භාණ්ඩ හැසිරවීම යතුරු පැදි සහ ධාවන තරඟ සඳහා භාවිත කරන ටයර් ද නිපදවීම ඔවුන්ගේ විශේෂත්වය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මත ක්‍රියාත්මක කළුතර කර්මාන්ත ශාලාව ගෝලීය නිෂ්පාදන ජාලයේ ප්‍රධාන කොටසක් බවට පත්වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි. Continental සමාගමේ උපාය මාර්ගික වැඩසටහන අනුව 20:30 දී ඔවුන්ගේ විශේෂිත ටයර් නිෂ්පාදන ව්‍යාපාරය ක්‍රමානුකූලව වර්ධනය කරමින් සිටින බව ඔවුන් සඳහන් කරයි. Business News. News. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව අද දිනේදීත් විනිමය අනුපාතිකය නිකුත් කර ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 199.93යි විකුණුම් අනුපාතිකය රුපියල් 209.99යි. කැනේඩියානු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 227.63යි විකුණුම් අනුපාතිකය රුපියල් 237.90යි. සිංගප්පූරු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 228.39යි විකුණුම් අනුපාතිකය රුපියල් 238.73යි. ස්ටර්ලින් පවුමක ගැණුම් අනුපාතිකය රුපියල් 387.69යි විකුණුම් අනුපාතිකය රුපියල් 403.129යි. ස්විස් ෆ්‍රැන්ක්යක ගැණුම් අනුපාතිකය රුපියල් 352.60යි විකුණුම් අනුපාතිකය රුපියල් 369.143යි. අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 308.56යි විකුණුම් අනුපාතිකය රුපියල් 318.68යි. ජැෆ්රි නව සභාපතිවරයා ලෙස ලංකා ගාමන්ට්ස් මැනුෆැක්චර් කම්පැනි ලිමිටඩ් ඩී කළමනාකාර අධ්‍යක්ෂ සයිෆ් ජෆර්චි මහතා තේරීපත් වී ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නව තලයකට ගෙන යාමේ උපාය මාර්ගික අවධානයක් ඇතිව ගෝලීය වේදිකාවේ ප්‍රමුඛතම මූලාශ්‍ර ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට ගෙන යාමේ වගකීමත් සමගින් ජෆර්චි මහතා ජැෆ්රි සභාපති ධුරය භාරගෙන ඇත. Business News. දැන් කෙන්‍යාවේ. කෙන්‍යාවේ නයිරෝබිහි සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් මැක්සන්ස් සිය ව්‍යාපාරික ජාලය පුළුල් කර ඇත. පසුගිය පෙබරවාරි 5 වෙනිදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනා කනලනාදන් මහතා සහ මැක්සන්ස් අධ්‍යක්ෂ අෂ්ටාෆ් හරිස් මහතාගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු වී ඇත. ශ්‍රී ලංකාව සහ කෙන්‍යාවේ අතර ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කිරීම එහි වැදගත්කම අවධාරණය කරමින් කෙන්‍යානු රජයේ ගෞරවනීය නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වී ඇත. ගෝලීය වෙළඳපළ තුළ ශ්‍රී ලංකේය නම ස්ථාපිත කරමින් මැක්සන් සමූහය මල්ටිලෙක් සහ මැක්ටයිල් සමගින් සිය ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමේ තවත් එක් පියවරක් ලෙස කෙන්‍යාවේ නයිරෝබිහි මෙම විවෘත කිරීම ඔවුන් පෙන්වා දෙයි. අද දිනේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද දිනේදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන වග දැනුම් දී ඇත. මෙහිදී මෙම රැස්වීමේදී ප්‍රතිපත්ති පොලිය අනුපාතික හා සම්බන්ධ තීරණයක් ගැනීම සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී ඇත. ඔබගේ ව්‍යාපාරික පුවත අපට WhatsApp කරන්න 0743422622 ඊමේල් කරන්න 525biznews@gmail.com. අද 525 Biznews සමගින් මම අක්ෂරා ජයවර්ධන. The Business News. තරගකාරී වෙළඳපොළි ඔබේ ව්‍යාපාරය කොතැනද? ව්‍යාපාරික ලෝකේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන්විදුලිය අහන්න. The Business News.